සුබ දවසක් ඉතින් ඔන්න ඉතින් බලාගෙන ඉඳපු වීඩියෝ එක ඇති අද දාන්න පුළුවන් වුණා. ඉතින් මේ මම ගේන වීඩියෝ එකේ තුන්වෙනි වීඩියෝ එක ඉතින් අද. ඉතින් අද කම්ප්ලීට්ලි ඉවර කරනවා අපේ 12 වොට් චාර්ජරේ බැටරි චාර්ජරේ හදාගන්න විදිය. ඉතින් මම කලින් වීඩියෝ දෙකක් දැම්මා. ඉතින් මේ වීඩියෝ දෙකේම කියලා දුන්නේ මේකේ කනෙක්ෂන් හොයාගන්න විදිහයි. මේකේ 6 වොට් UPS බැටරියක් මේ sorry 6 වොට් UPS ට්‍රාන්ස්ෆෝමර් එකක් ඉන්න මේක කොහොමද මම 12 වොට් කරගත්තේ කියලා. ඉතින් ඒ වීඩියෝ බලලා එන්න ඇති කියලා හිතනවා. ඉතින් අන්න අපේ ට්‍රාන්ස්ෆෝමරත් රෙඩි. ඊට පස්සේ අපිට ඕන ගන්න බඩු ටිකක් තියෙනවා. ඉතින් මේකට අපිට ඕන ගන්න රෙක්ටිෆයර් එකක්. ඉතින් මේක මේ රෙක්ටිෆයර් එක ඇම්පියර් 50ක sorry සමාන ඇම්පියර් 35ක් තමයි මේ රෙක්ටිෆයර් එක. ඉතින් 35ක් හෑන්ඩල් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ රෙක්ටිෆයර් එකක් ගන්න පොඩි රෙක්ටිෆයර් දාන්න එපා උණු වෙනවා. ඒ වගේම අපිට ඕන මේ වෝල්ටේජ් එක AC වෝල්ටේජ් එක DC කරගන්න අපිට රෙක්ටිෆයර් එක ඕන. ඊස්සේ රෙක්ටිෆයර් එකෙන් පස්සේ අපි පුළුවන් බැටරිය චාර්ජ් කරගන්න මයිනස් එකයි ප්ලස් එකයි භාවිතා කරලා. ඉතින් ඒ දෙකට ඕන අපිට DC වයර් ප්‍රමාණයෙන් පොඩ විශාල DC වයර් දෙයක් ලබා ගන්න හොයාගන්න. ඊට පස්සේ මේ කොකඩේ ක්ලිප් දෙයක් හොයාගන්න. ඉතින් ඒ වගේම අපිට මේ මේ චාර්ජරේ අපි ප්‍රොටෙක්ෂන් විදියට HXHM604 මේ මොඩියුල් එක භාවිතා ගන්න. ඉතින් මේ මොඩියුල් එක ගැනම ලොකුට විස්තරයක් කරන්න යන්නේ නැහැ. ඉතින් මේ මොඩියුල් එකෙන් වෙන්නේ අපේ බැටරිය ඕවර්චාර්ජ් නොවි බැටරියේ නිසි වෝල්ටේජ් එක ආවම මෙයා කට් ඔෆ් කරන එක. ඉතින් මේ කට් ඔෆ් ඔටෝමැටික් කට් ඔෆ් මොඩියුල් එකක්. ඉතින් මේකෙන් අපේ බැටරිය සයිකල් එක විදිහට හරියට චාර්ජ් කරනවා. ඕවර්චාර්ජ් වෙන දෙන්නේ ඩීප් බැටරිය ඩීප් සයිකල් වෙච්ච ගම ඔටෝ මෙයා ඩිටෙක් කරගෙන මෙයා බැටරි ඔටෝ චාර්ජ් කරනවා. ඒ වගේම වෝල්ටේජ් එක බැටරි චාර්ජ් වුණාම ඔටෝමැටික්ලි මේ මොඩියුල් එකෙන් බැටරියට අපේ බැටරි චාර්ජරෙන් බැටරියෙන් සප්ලයි එක ඩිස්කනෙක්ට් කිරීමක් තමයි සිදු කරන්නේ. ඉතින් මේවා ප්‍රයිස් එක ගත්තොත් මුලින්ම ට්‍රාන්ස්ෆෝමරේ අපිට ගෙදරදීම ගන්න පුළුවන් ඉතින් පාරන් UPS එකකින්. ඉතින් මාකට් එකේ ගන්න කිව්වොත් රුපියල් 2000ක් 3000ක් ඊටත් වැඩි වෝල්ටේජ් ප්‍රයිස් එකක් වෙනවා. මොකද අපිට ලොකු ඇම්පියර් එකක් අවශ්‍යයි හින්දා. ඉතින් මේක ඇම්පියර් එක ගත්තොත් ඇත්තටම ඇම්පියර් 10ක් 8ක් අතර අගයක් යනවා. ඉතින් ඊට වැඩි නෑ. ඉතින් මට ඇම්පියර් එක මට හරියටම කියන්න බෑ. ඉතින් ලොකු ඇම්පියර් එකක් නෑ මේකේ. ඉතින් අපේ වැඩේට හොඳටම ප්‍රමාණවත්. ඉතින් ලොකු ඇම්පියර් තියෙන ට්‍රාන්ස්ෆෝමර් ගන්න එපා. ඇත්තටම වැඩක් නෑ. ඉතින් කට්ටිය දාන ඇම්පියර් 100 50 80 ඔහොම දානවා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ ඇම්පියර් එකත් අපිට අවශ්‍යයි බැටරිය චාර්ජ් කරන්න. වැඩි ඇම්පියර් නෙවෙයි අඩු ඇම්පියර් නෙවෙයි ගානට තියෙන ඇම්පියර් ගානක් තියෙන. ඉතින් බැටරිය බැටරි කැපැසිටි එක වෙනස් වෙනවා. ඉතින් ඔයාලා මේ ට්‍රාන්ස්ෆෝමරේ ප්‍රමාණවත් ඊට මීට වඩා පොඩි ට්‍රාන්ස්ෆෝමරයක් කරන්න ප්‍රශ්නයක් නැහැ. ඒ ට්‍රාන්ස්ෆෝමරේ යොදා ගන්න. ඉතින් UPS ට්‍රාන්ස්ෆෝමරේ හොඳයි කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ට්‍රාන්ස්ෆෝමරේ නිකන් හම්බුනාම ඉතින් ඒකට ප්‍රයිස් එකක් යන්නේ. ඉතින් මේ රෙක්ටිෆයර් පොඩ්ඩක් ගණන් ඉතින් රුපියල් 400ත් 600ත් අතර ගණනක් වෙනවා මේ රෙක්ටිෆයර් එක. ඇම්පියර 35 ඊට පස්සේ මේකේ 15 20 25 30 35 ඔය වගේ ඇම්පියර් 20 ඔය වගේ ඇම්පියර් රේන්ජ් වලින් මේ රෙක්ටිෆයර් එක ලබා ගන්න පුළුවන්. ඉතින් මේ මොඩියුල් එකත් රුපියල් 1300ත් 1600ත් අතර ගණනක් වෙනවා මාකට් එකේ. ඉතින් මේ මම පුළුවන් ඒවයි ලින්ක් පල්ලෙහා දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ඔන්ලයින් වල මිල දී ගන්න පුළුවන්. ඉතින් මේ කොකඩයි ක්ලිප් දෙක නම් මම ගත්තේ රුපියල් 120ක් කෙනේ පොඩි මුදලකට. ඉතින් මේ මීට වඩා හොඳ ක්වොලිටි දෙයක් මට හම්බුනේ. ඉතින් මේ දෙක තමයි හම්බුනේ. ඉතින් මේ වයර් නම් ඉතින් මගේ ගෙදර තිබ්බ වයර්. ඉතින් මට පුළුවන් මේක මේ අපි හදන මේ මේ චාර්ජරේ ඒ කියවල ලීයක් අරගෙන ඒ ලීයට මවුන්ට් කරලා එන දාලා ලස්සනට හදාගන්න. එහෙම නැත්නම් පොඩි බොක්ස් එකක් අරගෙන. ඉතින් මම ඒක කරන්න යන්නේ නැහැ. මොකද මම එහෙම කරන්න ගියොත් මෙතන ඔයගොල්ලන්ට අපහැදිලි වෙනවා. ඉතින් මම පිළිවෙලට මෙතන වයරින් එක කරන විදිය කියලා දෙන්නම්, කනෙක්ෂන් එක දෙන විදිය. ඉතින් ඔයාලගේ අදහස අනුව එක වෙනස් වෙන. ඉතින් ඔයාලා මේක ලස්සන බොක්ස් එකක හදාගන්න, ලස්සනට මවුන්ට් කරගෙන. ඉතින් මම මෙහෙම කියලා දෙන්නම් ඔයගොල්ලන්ට කොහොමද කරගන්නේ කියලා. එහෙනම් අපි වීඩියෝට යමු. හරි, ඉතින් මුලින්ම ට්‍රාන්ස්ෆර් එක ගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා රෙක්ටිෆයර් එක. ඉතින් මේ රෙක්ටිෆයර් එකත් එක්කම අපිට ඕන වෙනවා හීට් සිංක්. අනිවාර්ය හීට් සිංක් එක සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් මල්ලක විවිධ සයිස් වල හීට් සිංක් තියෙනවා. ඉතින් වාඩ පුළ මේ කැමති එකක් ගන්න. ඉතින් අනිවාර්ය ලොකෝ හීට් සිංක් එකක් යොදා ගන්න. ඉතින් මම
කලින්ම හදාගත්ත එකක් තියෙනවා මේ තියෙන එක ඉතින් මේ රෙක්ටිෆයර් එකම තමයි ඉතින් මේක ඇවිල්ලා මම ඩිස්ප්ලේ එක දාන්නම් KBPC 35 10 KBPC 35 10 ඉතින් මේ 35 10 කියන එක තමයි ඇම්පියර් රේන්ජ් එක 35 10 20 10 15 10 10 10 ඔය විදිහට වෙනස් වෙනවා ඉතින් මේක තමයි මැක්සිමම් මට හම්බුන ඇම්පියර් එක ඉතින් 35 10 වල ලොකු එකක් මට හම්බුනේ නැහැ මාකට් එකේ ඊට පස්සේ මේක ගැන ගත්තොත් ඉතින් කනෙක්ෂන් නකොට පේනවා මෙතන ධන ලකුණත් මෙතන AC එකක් තියෙන ඉතින් වෙන කොහෙවත් මේක ටයිප් කරලා නැහැ ඉතින් ඔයාලා දෙන්නවනම් මේකේ ට්‍රාන්ස්ෆෝමරෙන් එන අවුට් එක අපි AC නේ අවුට් එන්නේ අපි මේ රෙක්ටිෆයර් එක දාලා ගන්නේ AC අවුට් එක DC කරන එක ඉතින් මේක තමයි දෙන්නවන සප්ලයි එක මෙතන එක අග්‍රයක් ඒකම මෙයත් මේ මේ තියෙන අග්‍ර දෙක තමයි අපි AC වයර් එක දෙන්නවන ඊට පස්සේ මෙතන ගහලා තියෙනවා ප්ලස් එකයි මෙහි මයිනස් ගහලා නැහැ ඉතින් ඔයා දැනගන්නවා මයිනස් එක මේක කියලා ඉතින් මෙතනින් ප්ලස් වෝල්ටේජ් එක මයිනස් වෝල්ටේජ් එක අවුට් වෙනවා හදිස්සිය මේක ඔයාට හම්බුන එකේ මැකිල හැම තිබ්බනම් මේ විදිහට කෙලින් අතර හරවගෙන බලන්න මේකේ මේ පින් තුනම මේ එක දිශ මේ පින් තුනම එක දිශාවට තියෙනවා මට පේනවා මේ පින් එක මේ පින් නේ මේ පින් නේ බැලු බැලමට මේ බලද්දි එකම පැත්තට දින හැබැයි මේ පින් එක විතරක් විරුද්ධ අතර තියෙනවා ඉතින් ඒක තමයි ප්ලස් එක හැම දිස්සෙම මතක තියාගන්න අනිත් තුනට වඩා වෙනස් විදිහට තමයි ඒක මාක් කරලා තියෙන්නේ ඔයාලට මේක මෙහෙම වෙන්නේ නැත්නම් මෙතන ඩොට් මේ මෙතන ඩොට් එකක් හරි තියෙනවා ඉතින් ඒක තමයි ප්ලස් එක මතක තියාගන්න ප්ලස් එක තමයි හැම දිස්සෙම හයිලයිට් කරලා ඔකට පෙන්නන්නේ ඉතින් මේ තුනම සමානයි මේක විතරක් වෙනස් ඉතින් මේක ප්ලස් එක කියලා දන්නවා ඒත් එක්කම මෙතන තියෙන ක්‍රොස් කරාම මේ පැත්ත තියෙන අග්‍රය රින වෙනවා මේ දෙක එතකොට අපේ AC ඉන් එක වෙනවා ඉතින් මේකේ රෙඩ් ඇන්ඩ් බ්ලූ කියලා වයර් දෙක තියෙනවා ඉතින් මේ වයර් දෙකෙන් AC එකට දන්න රින ભેදයක් නැහැ AC වෝල්ටේජ් එක කවුට් වෙනද මේක මෙතනට දුන්න සෝල්ඩින් කරගත්තත් එකයි මේ දෙක මවරණක කිසිම ප්‍රශ්නයක් නැහැ ඉතින් කැමති විදිහට මේ දෙකට සෝල්ඩින් කරගන්න ඕන ඉතින් මම වීඩියෝ එක දික්කන හින්දා මේක සෝල්ඩින් කරගෙන එන්න හරි ඉතින් ඔන්න අපි සෝල්ඩින් කරගත්ත අපේ රෙක්ටිෆයර් එකට එන වයර් දෙක ඉතින් පේනවා මෙතන AC ලකුණු කරලා තියෙනවා ඉතින් ඒ පැත්තට මම පුතු පාට වයර් එකත් ඒ හරහා ක්‍රොස් වෙන එක නිල් පාට වයර් සම්බන්ධ කරගත්ත. ඉතින් මේ වයර් දෙක මවනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කැමති දේ සෝල්ඩින් කරගන්න. ඉතින් අපේ මොඩියුල් එක ගත්ත දැන් මම ඊට පස්සේ මොඩියුල් එකට වයර් එක කනෙක්ට් කරන්න මම මේ වගේ කනෙක්ටර්ස් යූස් කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේව නැත්තම් ඉතින් වයර් එකෙන්ම සෝල්ඩින් කරගන්න. හරි. ඉතින් එම් බලන්න මේ පැත්තේ ප්ලස් ඉතින් මේ කහ සුදු පාට වයර් එක ප්ලස් වෙනවා ඉතින් මම මේ මොඩියුල් එකේ මේ පැත්තේ ඉන්පුට් මේ පැත්තේ අවුට්පුට් එක ඒ කියන්නේ මෙතන ගහලා තියෙනවා ඉන්පුට් කියලා මේ පැත්තේ බැටරිය සම්බන්ධ කරන්න ඕන කියලා ඉතින් අපි මේ පැත්තේ ඉන්පුට් එකේ ප්ලස් වයර් එක මම මෙතෙන්ට දෙනවා ඉතින් මේ මොඩියුල් එක ගැන මම ඉස්සරහ වීඩියෝ එකක් ගේන්න මේකේ සෙටින්ස් තියාගන්න විදිහයි මේක ගැන පොඩි හැඳින්වීමක් ගේන්න දැනට අපිට මේ මොඩියුල් එක ඕනේ නම් මොකද අපේ බැටරි කට් ඔෆ් කරගන්න ඕන අනිවාර්යයෙන් නැත්නම් අපේ බැටරි ඩැමේජ් වෙන්න පුළුවන් ඊට පස්සේ අපේ වැඩේ වාගේ අතුරට ඉවරයි ඊට පස්සේ අපිට දැන් මෙතන මේ වගේ DC වයර් එකක් ගන්න ඕගොල්ලෝ ඉතින් හරි යාළුවනේ ඔන්න ඉතින් අපි වැඩේ ඉවරයි. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක මුලින්ම බලන්න ඇති කියලා හිතනවා. ඉතින් ස්කිප් නොකර. ඉතින් ඔහොමයි අපි හදාගත්තේ දැන් අපේ ඔක්කොම මේ කම්ප්ලීට් කරලා තියෙන්නේ. ඉතින් ට්‍රාන්ස්ෆෝමරේ තියෙනවා, රෙක්ටිෆයර් එක තියෙනවා, අපේ කට් ඔෆ් මොඩියුල් එක තියෙනවා. ඉතින් මේ හැම එකක් ගැන මම කියලා දුන්නා. ඉතින් අපි දැන් මම මේකට පවර් එක ඉන් කරගන්නවා. පේනවා මම ඉන් කරගෙන තියෙන පවර් එක. ඉතින් අපි මේකේ දැන් බැටරිය කරන් බලමු චාර්ජ් කරන විදිය. ඉතින් මුලින්ම කියනවා දැන් ඔයගොල්ලන්ට ඇති මේ දෙක ෂෝට් වෙන්න පුළුවන්. ඉතින් බය වෙන්න එපා. ෂෝට් වුණා කියලා මෙයා ස්පාර්ක් වෙන්නේ නැහැ. මොකද දැන් මේ චාර්ජින් කන්ට්‍රෝල් එක ඔෆ් එකේ තියෙනවා. මෙයා ඔන් වෙන්න නම් අනිවාර්යෙන් ඒක බැටරිය චාර්ජ් වෙන්න ඕනේ නම් අනිවාර්යෙන් අපිට බැටරිය කපල් කරන්න වෙනවා. කපල් කරලා ඒ බැටරි වෝල්ටේජ් එක 5ක් හෝ 6ක් හරි අතර වෝල්ටේජ් එකක් වෙන්න ඕන.
එහෙම නැත්තම් මේ කවදාත් මේ මොඩියුල් එක ඔන් වෙන්නේ නැහැ. ඉතින් ඒකත් හොඳයි. මොකද සමහරක් බැටරි දිනවා ඩෙඩ් වෙච්ච බැටරි. ඉතින් වෝල්ටේජ් එක 0, වෝල්ටේජ් එක 3යි 4යි. ඉතින් ඔය වගේ බැටරියක් ඔයගොල්ලෝ මේකෙන් චාර්ජ් කරන්න ගියාම අනිවාර්යෙන් මේ අපේ රෙක්ටිෆයර් එක උණු වෙනවා. උණු වෙනවා කියන්නේ මේ රත් වෙනවා සෑහෙන. මොකද බැටරියක වෝල්ටේජ් එක අඩුයි කියන්නේ සෑහෙන. ඒ කියන්නේ වෝල්ටේජ් එක අප් කරගන්න සෑහෙන ලොකු කරන්ට් එකක් ගන්නවා මේ සිස්ටම් එක. ඉතින් ඒකයි මේවා ගොඩක් රත් වෙන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න මේ වගේ චාර්ජර් එකකින් චාර්ජ් කරන්නේ හොඳ බැටරි විතරයි. ඉතින් ඔය ඩෙඩ් වෙච්ච බැටරි, ඔය කාලයක් පාවිච්චි කරන තීච්ච බැටරි ඉතින් සාමාන්‍යයෙන් ගොඩ ගන්න අමාරුයි. මොකද ඒවා සෙල් ඇතුලෙන් ඩැමේජ් වෙලා තියෙන. ඉතින් සාමාන්‍යයෙන් ඔය වාහනයක බැටරිය ඕල්ටර්නේටර් ප්‍රශ්න නිසා චාර්ජ් වෙන්නේ නැතුව හෝ එහෙම ගෙනාවොත් තමයි ඉතින් මේ වගේ චාර්ජර් එකකින් සාර්ථකව චාර්ජ් කරගන්න පුළුවන්. ඉතින් අර වගේ ඩෙඩ් වෙච්ච බැටරි අවුරුදු ගාණක් පැත්තකට දාපු බැටරියක් ගොඩ ගන්න බෑ ඇත්තටම. ගොඩ ගන්න පුළුවන්. ඉතින් මේ වගේ සිස්ටම් එකක් හරහා ගොඩ ගන්න අමාරුයි. මොකද මේවා සෑහෙන රත් වෙනවා. ඉතින් ඔයාලත් අත්දැකීම් ඇති ඉතින් පල්ලෙහ කමෙන්ට් එකක් දාන්න. ඉතින් සෙල් සාමාන්‍යයෙන් ඔය සෙල් එහෙම හොදලා බැටරියක් ක්ලීන් කරලා අලුතෙන් ඇසිඩ් පුරවලා ඒ වගේ එකක් නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් පොඩක් රත් වෙයි. ඉතින් ඔයගොල්ලෝ ෆෑන් එකක් දාගෙන ඒක කරගන්න. එහෙම නැතුව ඒ සෑහෙන්න ඩැමේජ් වෙච්ච බැටරි උනත් ගොඩ ගන්න බෑ ඇත්තටම. අපේ මේ චාර්ජරේ උනත් පිච්චි දාන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ කන්ට්‍රෝල් එක ගැන කතා කරනත් උන කන්ට්‍රෝල් එක ගැන මම වෙනම වීඩියෝ එකෙන් ගේන්නම්. මේකේ පැරාමීටර් සෙට් කරන විදිය, මේකේ තියෙන තව ස්පෙෂලි මොනවද කියලා. ඉතින් අවර තේරෙන දැන් මම බැටරියක් ගන්නම්. හරි. ඉතින් මේක 12 වෝල්ට් මගේ බැටරි රීච් බයික් එක. ඉතින් මේකත් පොඩ්ඩක් සවුත් වෙලා තියෙන්නේ. මොකද කියනවා මේකේ සේෆ් ස්ටාර්ට් එහෙම වදින්නේ නැහැ. ඉතින් අපේ මගේ ස්ටාර්ටර් මෝටර එහෙම ගහ ගන්න පොඩ්ඩ අමාරුයි. ඉතින් ලයිට් එහෙම වැඩ කරනවා. ඉතින් මමන්ට පෙන්වන්න මේක ගත්තා. ඉතින් ඔන්න මම බැටරි ටර්මිනල් එක උමුණ ගන්නවා. රයිට්. පේනවා බැටරි වෝල්ටේජ් එක 12.8යි. හරි. ඉතින් ඔයාලා දකින්න ඇති මේ රෙඩ් ලයිට් එක පත් වෙලා නිවුනා. ඒ කියන්නේ මේ රෙඩ් ලයිට් එක පත් වෙනවා කියන්නේ අපේ බැටරියට චාර්ජ් වෙයි, චාර්ජින් වෝල්ටේජ් එක එනවා. ඉතින් ඔයාලට පෙන්වන්න ඕන මේක. ඉතින් මේකේ 14.5ට තමයි මම සෙට් පොයින්ට් දීලා තියෙන්නේ. ඉතින් මේකේ චාර්ජ් වෙච්චි 14.5ට වඩා වැඩි වුණ හින්දා තමයි මම ඔෆ් කරගත්තේ. ඉතින් මේක පොඩ්ඩ බැහැලා හින්දා තමයි එහෙම වුනේ. ඉතින් මට ඔගොන පෙන්වන්න බෑ මේක වෝල්ටේජ් කොහොමද කියලා. මම වෝල්ටේජ් එක පෙන්වන්නම්. මල්ටිමීටර් ඩීසී රේන්ජ් එකට දාගත්තා. හොඳට පේනවා. හරි. මම මෙතන අපේ ඒ කියන්නේ අපේ ඉන්කම් වෝල්ටේජ් එක මම පෙන්වන්නම්. ඉතින් බැටරි චාර්ජ් කරනවා මැක්සිමම් වෝල්ටේජ් එක. ඉතින් ඒක පෙන්වන්න කලින් මම මෙතන පොඩ්ඩක් වෙනස් කරගන්න 14.5ට වඩා වැඩි කරගන්නවා. ඉතින් මම 16ක් විතර දාගත්තා. දැන් තියෙන බැටරි වලේ 12.9. මම ආයි මේක පොඩ්ඩක් තියලා ආයි කනෙක්ට් කරනවා. නු බලන්න. ඉතින් ඔන්න 5.17ක් පෙන්නනවා. ඉතින් මම මේක ඔයගොල්ලෝ පෙන්වන්නයි කරන්නේ. මේ විදිහට කරන්න එපා. දැන් බැටරිය ඕවර්චාර්ජ් වෙනවා. හොඳද? ඉතින් මම මේ වෝල්ටේජ් එක පෙන්වන්න ඕන කමකට කරන්නේ. මොකද ලෝඩ් එකක් කපල් කරන්න ඕන මුලින්ම මට වෝල්ටේජ් එක පෙන්වන්න. මම ලෝඩ් අවස්ථාවේදී වෝල්ටේජ් චෙක් කරන්න බෑ. ඉතින් මම දැන් චෙක් කරනවා අපේ වෝල්ටේජ් එක කීයද කියලා. හරි. ඔයාලට පේනවා 5.81යි. ඉතින් මේ 5.81 කියන්නේ අපේ UPS එකෙන් අවුට් වෙන වෝල්ටේජ් එක. හරිද? ඉතින් සමහරක් අය කියනවා මේක අවුට් වෙන්නේ වෝල්ටේජ් 12යි, 13යි, 11යි. මම අද කියන්නේ මේ ප්‍රශ්නේ උත්තරය දෙන්න යන්නේ. ඒතොර සමහරක් හදිබ්බයි කැපැසිටර් දාන්න නැත්තේ. ඉතින් දැම්මනම් හොඳයිනේ. ඉතින් මම ඔය හැම එකකටම මම උත්තරය දෙන්න. ඔයාලගේ ට්‍රාන්ස්ෆර් වෝල්ටේජ් අඩු ඇයි කියලා කියන්න. ඉතින් සමහරක් අය ඉතින් හදාගන්න බැරි නම් මේ වෝල්ටේජ් අඩු වුනහම ඉතින් යාල අතර දානවා. ඉතින් අතර දාන්න එපා. හේතුව කියන්න. ඔන්න දැන් 5.84ක් පෙන්නනවා. මම දැන් මේ බැටරි ටර්මිනල් එක ගලවනවා. හරි. බලන්න වෝල්ටේජ් එක 10.69. හරිද? වෝල්ටේජ් එක 10.69. ඉතින් මගේ මේ ට්‍රාන්ස්ෆෝරින් අවුට් කරන වෝල්ටේජ් එක
දහය දශම හයයි අටයි හය නමේ ඔන්න මම පොඩ මේ බැට්‍රිය පැත්තකින් තියාගන්න දැන් මම මේක මේ වයර්තෙක් ගලවන එකමගේ රෙක්ටිෆයගන් ඉන්න රෙක්ටිෆයගෙන ගෙන වයර එකකවුද ඔන්න මම මේක වෝල්ටේජය පෙන්න්න නං ඕගලන්ට මේක DC වෝල්ටේජ ඔකට දන්න ඇති බලන්න යාලුනේ වෝල්ටේජ් එක 13.5ක් වගේ පෙන්නවා ඇත්තරම මේ වෝල්ටේජ් එක හරිද ඉතින් ඔයාලගේ ප්‍රශ්නේ මේක තමයි දැන් ඔයාලා ට්‍රාන්ස්ෆෝරින් අවුට්න වෝල්ටේජ් එක 13.7යි ඔය වගේ ගානක් පෙන්නන ඉතින් ඇත්තරම අපිට වෝල්ටේජ් කීයක් වන්ද බැටරිය චාර්ජ් කරන්න ඉතින් බැටරිය චාර්ජ් කරන අවම වශයෙන් 14.7ක් වෝල්ටේජ් එකක් අපිට ඕන ඉතින් මේක ආපු ගමන් ඔයාලා හිතනවා ඉතින් අපේ වැඩේ අසාර්ථකයි කියලා ඉතින් එහෙම නෑ ඇත්තරම මොකද මේක ඇත්තරම මම ඇඳලම පෙන්නන්නම් ඔයාලම ඔය දැන් මයින වෝල්ටේජ් එක ඇවිල්ලා මේ වගේ මේ පැත්ත වෝල්ටේජ් එක මේ පැත්ත කාලෙ ඉතින් ඇත්තරම මේ ඔයාලා මයින මේ වෝල්ටේජ් එක මෙන්න මේ වගේ වෝල්ටේජ් එක මේක ඇත්තරම මේක ස්මූත් නෑ මේ මේ DC වේව් මේ DC වල මයින වෝල්ටේජ් එක ස්මූත් නෑ ඒකයි මේ විදිහට ඔයගොල්ලෝ පෙන්නන්නේ ඉතින් ඔයගොල්ලන්ගේ හරි දැන් මේකට ලෝඩ් එකක් අපල් කරාම අනිවාර්යයෙන් මේ හරියින් තමයි මේක යන්නේ මොකද මේක ස්මූත් නැති හින්දා මේ වෝල්ටේජ් එක ගොඩක් ඩ්‍රොප් වෙනවා ඉතින් ඒකයි කැප් එකක් දාගන්න කියන්නේ සමහරකෙන් කැප් එකක් දාගන්න කැප් එක දාගත්තට පස්සේ මේ වෝල්ටේජ් එක ගොඩක් අප් වෙනවා මම මේක පෙන්නන්නම් ප්‍රැක්ටිකලි ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඉතින් මම මේ වෙලාවේ කැප් එකක් ගන්නවා මේක වෝල්ට් 450 270 මයික්‍රොෆරඩ් කැපැසිටර් එක. ඉතින් මේක වැලියු එක හිතන්න එපා මම ඔබට මේ පොඩි ටෙස්ට් ප්‍රැක්ටිකල් එකක් පෙන්වන්න හදන්නේ පොඩි එක්ස්පෙරිමන්ට් එකක්. ඉතින් බලන්න මම දැන් DC දාගෙන තියෙන්නේ මම මේකේ වෝල්ටේජ් එක පෙන්වනවා ඕගලන්ට. ඔන්න 13.2යි. ඉතින් මම මේක මෙහෙමම තියනවා අපේ කැප් එකට. කැප් එකේ මයිනස් එකටයි ප්ලස් එකටයි තියෙන. ඔන්න මම තාම තිබ්බේ නැහැ. අන්න බලන්න මොකද වෙන්නේ කියලා වෝල්ටේජ් එක. ඉතින් ඔයාලා දැක්කද වෙච්ච දේ. ඉතින් ඇත්තටම වෝල්ටේජ් එක වැඩි වුණා. දැන් තියෙනවා 14.7ක වෝල්ටේජ් එකක් අපිට තියෙනවා මේ ට්‍රාන්ස්ෆෝමරේ අවුට් එකේ. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මොකද්ද උනේ කියලා. ඇත්තටම කිව්වොත් කැප් එක සම්බන්ධ කරාට පස්සේ වෙන්නේ මේ මෙන්න මෙතන මේ අඩු වෙන වෝල්ටේජ් එක මෙයා බිල්ඩ් අප් කරනවා. ඉතින් කැප් එකේ ක්‍රියාකාරීත්වය තමයි ශක්තිය ගබඩාකර ආරෝපණය ගබඩාකර තබා ගැනීම. ඉතින් මෙතන මේ වේරියබල් වෙන වෝල්ටේජ් එක මෙයා අඩු වෙද්දී මේ කැප් එකේ තියෙන වෝල්ටේජ් එකෙන් එයා රිලීස් කරනවා. ඒ කියන්නේ අඩු උනම් වැඩි කළා දාන. ඉතින් එහෙම වුණාම තමයි අපිට මේ වගේ සරල ධාරාවක් හම්බ වෙන්නේ. මේ වගේ ධාරාවක් හම්බ වෙන කැප් එකක් දැම්මහම කැප් එකක් නොදා තිබ්බහම මෙන්න මේ වගේ පොඩි රැලි ගතියකට තමයි වෝල්ටේජ් එක ගමන් කරන්නේ. ඉතින් වෝල්ටේජ් අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා. ඒක දැනෙන්නේවත් නැහැ. ඒ වුණාට කැප් එකක් දැම්මම තමයි හරිම ස්මූත් අපිට මේ DC වෝල්ටේජ් එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම ස්මූත් ලැබෙනා වගේම අර ගොඩක් ලොකු වෝල්ටේජ් එකක් අපිට හම්බ වෙනවා. ඉතින් ඒක වෝල්ටේජ් එක මේ කැප් එකේ තමයි හැදෙන්නේ. ඉතින් ඒක මේ ට්‍රාන්ස්ෆෝමරෙන් එන ඇත්තම වෝල්ටේජ් එක නෙවෙයි. ඉතින් අපි මොන හරි දෙයක් ලෝඩ් කරාම මේ 17 අඩුව ගානේ 15ක් වගේ බහිනවා. ඉතින් ඇත්තම කාරණාව ඕකයි. ඉතින් ඔයාලා බය වෙන්න එපා. කැප් එකක් නොදැම්ම ගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ කැමති නම් කැප් එකක් දාගන්න. මම කියන්නේ දාන්නේ නැති තරමට හොඳයි. ඉතින් කැප් එක ඕනේ නැහැ. බය වෙන්න එපා. කැප් එක ඕනේ නැහැ. මොකද කැප් එක ඕනේ නැත්නම් අපි මේ කරන්නේ යන්නේ බැටරි චාර්ජ් කිරීම. ඉතින් බැටරි කියන්නේ මොකද්ද කියලා ඔයාලා දන්නේ නැති. ඉතින් බැටරියේ තියෙන්නේ දෙපැත්තම විභවාන්තරය. ඉතින් මේ කැප් එකේ වෙන වැඩේම තමයි අපේ බැටරිය වෙන්නේ. ඉතින් ඔයාලා දකින්න ඉතින් මගේ බැටරියේ වෝල්ටේජ් එක 15ක් විතර පෙන්නවා මුලින්. ඉතින් අර මම මේකේ වැලියු එක වෙනස් කරගෙන ඔයාලට පෙන්නුවේ ඒකයි. කොහෙන්ද එතකොට දැන් මෙතන 10ක් තියෙනවා නම් මෙතන දැන් 12.9ක් කියන්නකෝ. ඉතින් මෙතන 12.9ක් තියෙනවා නම් කොහෙන්ද අච්චර වෝල්ටේජ් එකක් පෙන්න්නේ? මට වෝල්ටේජ් 15ක් පෙන්න්නේ කොහෙන්ද? ඉතින් මෙතනින් හදන්නේ නැති වෝල්ටේජ් එකක් අතන වෙන්නේ කොහොමද කියලා තමයි ඔයාලා මගෙන් අහන්න ඕනේ. ඉතින් ඒකට හේතුව දැන් මම කිව්වා. ඒ කැප් එකේ තියෙන ප්‍රයෝජනේ ඒකයි. ඉතින් ඔයාලගේ මේ ට්‍රාන්ස්ෆෝමරෙන් අවුට් කරන්නේ 12ක්ද 13ක්ද ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට මම කියලා දුන්න විදිහට වයරින් එක කරගෙන බැටරිය චාර්ජ් කරන්න. මොකද මේ කැප් එකෙන් එන ක්‍රියාකාරීත්වය ඒ බැටරියම වෙන හින්දා.
ඉතින් මං හිතන්නේ ඔයාලට තේරෙන්නේ නැති කැප්පයක් දාන්න ඇත්තේ ඇයි කැප්පයක් දාන එකේ හේතුව මොකක්ද කියලා. ඉතින් නොදැම්ම කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ, කැප්පයක් අවශ්‍යම නැහැ. ඉතින් ඔයාලට මේක අපි හිතමු වෙන වැඩ කර ගන්නවා කියලා. අපි බැටරි චාර්ජ් කරනවා, අපි හිතමු මොන හරි මේ වගේ DC ෆෑන් එකක් පෙන්නන්න. මේ DC ෆෑන් එක මං කරකවගෙන පෙන්නන්නම්කෝ. DC ෆෑන් එක කරගෙන බලන්න. මම එක වෝල්ටේජ් එක පෙන්වන්නම් ඔයගලන්ට. ඉතින් බලන්න 10.8ක් වගේ පෙන්වනවා. ඉතින් ඇත්තටම මේ 12 වෝල්ට් ෆෑන් එක 10.8ක් කියන්නේ හරිම මදි. ඉතින් මේක බලන්න මේ කැප් එක සෙට් කරාම නෝ කැප් එක මම පැරල දානවා. පේනවා 15.5 වට පේනවත් දන්නේ 15.5ක් වගේ පෙන්නවා. ඉතින් අර මම දැන් කලින් පෙන්නේ වෝල්ටේජ් 10යි ගන්න, දැන් 15ක් පෙන්නවා. ඉතින් ඇත්තටම බලන්න මේක වෙන දේ කැප්පෙන් කොච්චර කාර්යයක් කරනවා. ඉතින් අර 10 වෙච්ච එක 15ක් විතර පෙන්නවා. ඉතින් ඔන්නෝකයි වෙනස කැප් එකේ. ඉතින් ඔයාලා මේක බැටරිය චාර්ජ් කරන දේ කැප් එකක් අවශ්‍ය නැහැ. මොකද කැප් එකේ වෙන දේ ඇත්තටම අර අපේ බැටරියට සම්බන්ධ කරලා වෙන හින්දා. ඉතින් ඔන්නෝකයි. ඉතින් බය වෙන්න එපා, ඔයගොල්ලන්ගේ ට්‍රාන්ස්ෆෝර්මරෙන් 13ක් 14ක් නෙවෙයි 12ක් වගේ අවුට් වෙන ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ගේ බැටරිය ඇත්තටම සාර්ථක ලෙස චාර්ජ් වෙනවා. ඒ වගේම මේ වගේ මොඩියුල් එක අනිවාර්යෙන් යූස් කරන්න ඕන. මොකද දැන් ඔයගොල්ලෝ දකින්න ඇති මගේ අය මම පෙන්නන්න බැටරිය චාර්ජ් වෙලා ඔෆ් වුණා. ඉතින් ඕවර් චාර්ජ් නොදී වලක ගන්නවා. ඉතින් මගේ බැටරිය හොඳ බැටරියක් නෙවෙයි, තරමක් දුර්වලච්ච බැටරියක්. ඉතින් ඔයාලා ඩිරෙක්ට් මෙහෙම චාර්ජ් කරා නම් දැන් මේක වෝල්ටේජ් එක ඔයාලා දකින්න ඇති, වෝල්ටේජ් 15ක් වගේ පෙන්නනවා. ඉතින් ඒ බැටරියට වෙනයි. ඉතින් ඔයගොල්ලෝ තව ලොකු බැටරියක් සම්බන්ධ කරලා ලෝඩ් එකත් එක්ක මේ වෝල්ටේජ් එක තව ඩ්‍රොප් වෙන්න පුළුවන් දශම ගානක. ඉතින් ඒ මීට තව බොඩි බැටරියක් ගත්තොත් මේකේ චාර්ජ් එක අනුව ඉතින් පොඩ්ඩක් වෝල්ටේජ් එක ඩ්‍රොප් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඉතින් කැප් එක දාන එක අවශ්‍ය නැහැ. ඉතින් දැම්ම කිල ප්‍රශ්නයකුත් නැහැ. ඉතින් නොදා ඉන්න තරමට හොඳයි. මොකද අපි මේක කොහොමත් ගන්න බැටරි චාර්ජ් කරන්න. ඉතින් ඒකයි අර මේ අඩු වෙන ටික දැන් මේක මම පෙන්න විදිහට අඩු වෙනවානේ. ඉතින් ඒ පුරෝණ එක කරන ඔයගොල්ලන්ගේ බැටරියම. ඉතින් ඒක කැප් එකක් විදිහට තමයි වැඩ කරන්නේ ඇත්තටම. මම හිතන්නේ ඔයාලත් අද මොන හැදයක් ඉගෙන ගන්න ඇති මගේ වීඩියෝ එකෙන්. ඉතින් ආයි මම බැටරි චාර්ජ් කරන තැනට යමු. අපි මම බැටරි ගත්තා, මම මෙතන වයර් දෙක තමුන ගත්තා. මම ආයි කියලා පෙන්නන්න. ඉන්ද්‍රදේශ මහත්තයා තමයි බැටරි චාර්ජ් එක දීන්නේ. හරි. ඉතින් ඔන්න මගේ බැටරි චාර්ජ් වෙනවා. හැබැයි වෙන්නේ ඕවර් චාර්ජ්. මොකද දැන් 5.8ක් වෙන්න මගේ බැටරිය වෝල්ටේජ් එක. ඉතින් මේ බැටරිය ඉතින් කොහොමත් පරණ බැටරියක්. ඉතින් ඒකයි මම පෙන්නන්නේ. මම මේක 16 තමයි තියාගෙන තියෙන්නේ. අර මෙයා 16 නෙවෙයි තියෙනව නා. මම මේක රීසෙට් කරගන්නවා. මේක රීසෙට් කරන්න මේ බටන් එකම ඔබාගෙන ඉන්න එකට. හරි. ඔන්න දැන් රීසෙට් වුණා. ඉතින් ඔබට පේනවා 14.5 මේ පැත්ත එකපාර ප්‍රෙස් කරාම තමයි අපේ බැටරිය කට් ඔෆ් වෙන වෝල්ටේජ් එක තියෙන්නේ. 14.5 දි තමයි අපේ බැටරිය නවත්ත ගන්න. එකෙන් 14.5ට වඩා චාර්ජ් කරන්නේ නැහැ අපේ මොඩියුල් එකේ. ඉතින් මේකේ 12ට බැස්ස ගමන් ඔටෝමැටික්ලි චාර්ජ් වෙනවා බැටරිය. ඉතින් දැන් තියෙන අපේ බැටරි වෝල්ටේජ් 12.8ක් වගේ. මේ පැත්ත එකපාර ප්‍රෙස් කරාම මේක තමයි අපේ බැටරිය මේ වෙලාව බැටරි බහගෙන ගියොත් 12 දි තමයි පටන් ස්ටාර්ට් කරන්න අපි බැටරි චාර්ජ් කරන්. ඉතින් ඔන්නෝමයි මේකේ වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් අපිට කට් ඔෆ් සර්කිට් එකක් ඕන. ඉතින් මේ බැටරිය පොඩ්ඩක් සවුතු ඒකයි ඉක්මනට මේ චාර්ජ් වෙලා අය ඔෆ් වෙන්නේ. මොකද මේක හිමීටි හිමීටි තමයි අපේ වෝල්ටේජ් එක අප් වෙන්න ඕන. ඉතින් හොඳට මතක තියාගන්න මේ වගේ මම මේ කියලා දුන්නු බැටරි චාර්ජර් එකකින් හොඳ බැටරි ටික චාර්ජ් කරන්න. ඉතින් පරණ බැටරි කාලය පාවිච්චි කරපු නැතිව චාර්ජ් කරද්දී අනිවාර්යෙන් මොනවා හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. මෙවලාගේ මේ ට්‍රාන්ස්ෆෝමර් රත් වෙන්න පුළුවන්, මේක රත් වෙන්න පුළුවන්. ඉතින් මේක අපේ නිෂ්පාදනය කළ තියෙන්නේ හොඳ බැටරි චාර්ජ් කරන්න විතරයි.
ඉතින් මං හිතනවා අද මොන හැදයක් ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර හම්බෙන්න ඇති. මේක 13ක් ආව මොකද වෙන්නේ? ඔයාලගේ අදහස් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. ඉතින් කැප් එකක් ඕනද නැද්ද කියලා දැන් උත්තරය හම්බෙන්න ඇති. ඇත්තටම ඉතින් කිව්වොත් ඉතින් ඕනේ නැහැ. ඉතින් ඔයාලගේ ට්‍රාන්ස්ෆෝමරේ වෝල්ටේජ් අඩු වෙනා ඕන මම හේතුවත් කිව්වයි අඩු වෙන හේතුව. ඉතින් ඒ අඩු වෙන අඩු වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. අපේ බැටරිය චාර්ජ් වෙනවා. දැන් මම ඔකට කලින් පෙන්නේ මේක වෝල්ටේජ් එක 10ක් 13ක් වගේ නේ නේද? දැන් ඉතින් දැන් බලන්නකෝ මේ මගේ බැටරි ඕවර්චාර්ජ් වුණා. ඉතින් කොහෙන්ද මේ වෝල්ටේජ් එක ආවේ කියලා තේරෙන්නේ නැතිනේ. ඉතින් ඒක බැටරිය නිකන් කැප් එකක් විදිහට තමයි වැඩ කරේ. ඒකයි. ඉතින් අර ස්මූත් වුණාම තමයි හොඳට වෝල්ටේජ් එක අප් වෙලා. ඉතින් එහෙම වෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් DC AC එක DC වුණාම අනිවාර්යයෙන් වෝල්ටේජ් එක වැඩි වෙනවා. එහමයි ඉතින් අපි වැඩේ කරගත්තේ. එහෙනම් අදර මම ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.